හැලෝ මොටම අද මම ඔයාලට කියන්න හදන්නේ ට්‍රයින් ෆෝ එක ගැන. මේක ටික දවසකට කලින් රිලීස් කළා. මට ගන්න චාන්ස් එකක් වුණා ඉතින්. මම ට්‍රයින් ගේම්ස් වල මාන මාසයි කලින් ගේම් එකත් මම මතකයි ගැහුවා. ඉතින් ට්‍රයින් 1 එක මාර් පොපියුලර් වුණේ මේකේ තියෙන ග්‍රැෆික්ස් වලට. මේ පුංචි ගේම් එකක් වගේ පේනකොට මේක මානම ලස්සනට ග්‍රැෆික්ස් තියෙනවා. ඒ කැපිලා පේන එකයි මේකේ ස්ටෝරිය මියුසිකුයි මේකේ හැමදේම හැමෝටම අල්ලලා ගියා. ඒ තරම් මේකේ ලස්සනයි. මේකේ ස්ටෝරියත් ගහන්න ඉතන මොකද අන්තිම රෙන්නේ කියලා බලන්න. ඉතින් මේ ට්‍රයින් 4 එක මාර දිගට ඇදලා ගියා කතාවත් මේකේ. මේකෙත් අද්භූත වස්තුවක් ගැන තමයි මේ කතාව තියෙන්නේ. ඉතින් මේ නයිට් කෙනෙක් මෙයා මේ යන්නේ මෙතන කතාව අට්ටියට මේ ස්ටෝරි ටයිම් ෆෝ එකේ මෙයාට මේ නයිට් කෙනෙක් මැරිලා එයා සොම්බි කෙනෙක් කියලා ඇවිල්ලා කියලා එයා මරන්න වගේ යන්න තමයි මේ නයිට් යන්නේ. ඉතින් මේක නයිට් විතරන්නේ මේකේ හොරගම් කරන කැල්ලෙකුත් තියෙනවා. ඒ වගේම මායාකාරයක් ඉන්න ෂුඩ් යාට එක එක දේවල් මවලා පාන්න පුළුවන් මිනිස් පවස් තියෙනවා. ඉතින් දුන්දුරාම එකට මාරු කර කර ගහන්න පුළුවන් යාළුවෙක් මල්ටි ප්ලේ ගහන්න පුළුවන් එක කන්ට්‍රෝල් දෙයක් තියෙනවා නම් තව දුන්දුරේට එකතු වෙලා ගහන්න පුළුවන්. ඒ වගේ මේක සුපිරිම ගේම් එක ඔන්ලයින් එකක් තියෙනවා. උඩ ගියා යා හරි මේ ඉරේලියට මේ අපිට ෂීල්ඩ් එකෙන් එහාට මෙයාට ගෙනියන්න පුළුවන්. මේක විස්තරාට පෙන්වක් කර වෙයි බලමු. මේ බොස් ෆයිට් තියෙන එක එක යාතිය ලොකු ලොකු සත්තු වෙනවා. ආදල් බොස් ෆයිට් තියෙන එච්චරම දර්ණේ වලේ මේ ඉරේලිය ඇල්ලුවට පස්සේ මේ කඩන් වැටෙනවා. පෝෂන් උයි එක එක ලෙවල් අප් වෙන්න ඕන කරනද මේ දැක්කනේ ඉරේලිය ෂීල්ඩ් එක දිලා රිෆ්ලෙක්ට් වුණාම මේ අමතරත් ඇත්ත වෙනවා. ඕ ගල කඩේකට How a good knight can turn into such a miserable villain that I'll never understand. මේ වලින් ලෙවල් අප් වෙන සීන් එකකින් ඒක වදිනා උඩ යනවා. කොහමරි මේ නයිට් කෙනෙක්ව මරන්න නෑ නේ බලමු මොකද සීන් එක කියලා. Just strange dead fellow. Wounded in combat I became useless. I was discharged. එකේ තින්ද්‍රාම එකට මාරු කරලා ගහලා තමයි ආදල් සීන් එක තියෙන්නේ. ඒක මම ඉස්සරහට වෙන්නන්න ඉස්සරහට ගියා. මේ ඩිෆ්ලෙක්ට් කරන්න පුළුවන් ඒවත් උඩින් ඇටන ෂීල්ඩ් එක අල්ලගන්න ඒක වාගේ. කවුද ඉන්නේ ට්‍රයින් ගහලා තියෙන කොල්ලෝ? මම හිතන්නේ සමහර කට්ටිය ගොඩක් කට්ටිය ගහලා තියෙන්න ඕනේ මේක ඇටේට. අටකට වද්දන්නේ ඉන්න හරි. දාරා වලට වද්දලා ලීවි සෝරි. ගස්. ඔක්කොම එකයි දෙලේ බලන් ගියා. කවුදට ඔයින්නේ වල්ජියට බලේ අම්මරනේ නයිට් සොම්බියලා වල්ජියට එන්නල ෆ්‍රෙන්ඩ්ස් මට මේක කයින් 3 එකේ ලොකු ගෙම්බෙක් හිටියා අම්මට අඩුමුට වදින්නේ නැකො අම්මට හිටි මුඩ එරීලිය වීක්නස් ඉන්නේ නැති තාපම ගහපම් You can't stand light sir අම්මෝ ෆීල් එක ගහනේවත් වදින්නේ නැමුට අවුඩ උඩ තියනවා සින්න අඩුට ආහරි අඩු උඩට යවුවා ඒ ටික ෂීල්ඩ් එක ෂීල්ඩ් එක හරි අන්නෝ දැ බොස් ෆයිට් තියෙනවා අපිට ආදල් ගහද්දි එච්චරම දරුණුත් නෑ ආතල් ආදල් සින්න ඇ අනරපත් තියෙනවා එක කොහොමද ඒකට අල්ලන්නේ දැන් මේ උඩ උඩට යවන්නේ අඩුවෙන් පාරක් යවත් මැරෙනවා සින්න ඔත්තේ විතර ගහන්න ඕනේ විතර අදුරනේ එලකිරි එලකිරි ජම්පර දන්න අඩුට ගියා ආද විතර අදුරන ඉර එළිය අදුරා චෝටි අම්මඩ යේ අර මියුසික් එක පාව් සෝ බියුටිෆුල් එන්න ලියුමක් ගැල්ලා මේකේ කතාවේ දැන් තමයි පටන් ගන්න බොයිස් මම පෙන්නන ඔයගොල්ලන් තුන්දරාම එක තුලා කොහොමද කියනවා අම්මෝ මේ ඉන්නේ කෙල්ල මේකේ ඉන්න කෙල්ල මෙයා හොරකම් කරන එක තමයි කරන්නේ බලන්නේ කියනං හතර ඉඩි ගරම හොරකම් කරන සීන් ඇත්තේ ඉතින් මේ පේනවනේ මේ රැවලා ටිකක් බලන්න සුම හැදෙන ලස්සනක් තියෙන්නේ අයින්න රැවලා ලයිට් පත් වෙනවා නිකන් හරි පූසෙක් කෑගෑ ඕනේද කාගේ පූස මං තුන්දරා ඉන්න ගේම් ප්ලේ කරන කලින් මම පෙන්නන්න හිතුවේ මොකද මේක රැවුණාමත් මාර ලස්සන මෙයාට මේ රෝප් පැත් තියෙන අයක යන්න පුළුවන් නිකන් අර ඇසසින් ක්‍රීඩ් එකේ යගීමක් කෙනවා ඇසසින් ක්‍රීඩ් එකේ අර 2D ගේම් ටිකක් ඒ වගේ මේ මෙයාගේ මේ ලණුවත් මේවා කර කර උස උඩට පහත් කර කර ෂේප් එක යන්න පුළුවන් දැන් මෙහෙම දැම්මා මට උඩට ලිස්සලා ගියා ඊට පස්සේ පාත් කරලා එන්න මේ වගේ
මා ලස්සන කොන්ටු මා මේ ගැන ගහන්ඩිතනාවගේ එක දිගට ගහන්නිය මේක පොට ගඩික්ට පොට ගැහු ඇතනම කියෙනම් කොන්ටරස් කොයි වගේ කියලා බන් මටහරිට මත තිබෙන තින්න සුපිරිම ආතල්ල ඇතින් යාළු එක්කම එක ගහන් රැකමන් කරන ගෙදර යාළු තුන්දනෙක් කියන යාළු දෙන්නෙක් කවතෝ මේ මෙයට දුන්නත් තින නමත වුණා කිය එතන තියෙන ලනුවට ඇති අද මේ අයිස් ඇරෝස්තා එම තින මසට පෙන්න්න නැග ඕලි මෝලි කොම විටි පස් ඌසනය ඉන්න අද පව් ගැවික් කන මොක දීතන් මේ කෙල්ල හොරගං කරන එක තමයි ඉතින් ජොබ් එක කරන්නේ තමයි ඔක්කොම කරන්නේ ඒ වගේ පසල්ස් පොඩි පොඩි පසල්ස් තිනව සොල්ව් කරගෙන යමයි යන්න තින් සමහර ඒවා ඇත්තට දරුණ සමහර පොඩ හිතන්න ඕනේ ඒ වගේ මම මං ඔයාලට දැන් මේ පූස මොකද කෑ ගහන්නේ බං තුන් දෙනා එක ගේම් ප්ලේ එකක් පෙන්වන්න එතන මාර ලස්සනයි ඕ මේක මතකයි ඒක නැගලඒ කොලේ කොලේ අම්මට එකත් කැටුණ කියහකෝ හරි මෙයාගේ මේ ඉතලේ හරිගට ඇතුළින් ආරි ඉන්දර එක කිව්වාගේ මේ අතරින් කරක්ටරක් කියන නයිට්ම පිස් කිය ගෙන මේ එක ටයින් ෝ ඉතින් නයිට්ම පිස් මේක දාමමට හම්බුණා එයාගේනුත් තිරට මේක ගහන්න තියෙනවා හතර දෙනා එන්න හින්ද එතර මේක කිව්වාගේ තුන් දෙටනේ අතර දෙට කාලපා ඒක මීටර් වුණේ නෑ ඉතින් මෙයාට මේතින් මැජික්කයාට පෙට්ටියම මූ කරන්න පුළා අයිති මේක හිර කරන්න දින මේවල පුළුවන් හිර කරන්න දසම පෙට්ටියම්මවල මේක යට මේ අස්සනය කර යහවා මේක උඩට ගෙනනිච්චා ඉරස්සන ආරගෙන ඉතලයක් ගාන්ඩොන් තර දොරෑරනවා සිම්පගේස ලේනෙක් කඩු ලේනගෙන ඇට්ටේ සයිස් පාර් ලස්සන නයි් කියලන්න එතන උඩ එකක් තින මේවලින් ලෙවලක් පෙන හින්ද මේක තියලා අපේ නයිට් කෙබිහිට ඇතමයි හරි මේ කාඩුබස්ස උඩ ගියා පට්ටාද ලෙගැබේ මේ වගේ පෙට්ටියත් තිබ්බා මෙතින් කණ්ඩ පාගම ඇටෙන්ඩපාම්බෝතාපුට්ටෙන්ටනම් එක නගිත් හෝ වාරාසේ ඇනිමේෂෙන් දෙකර හරි එතන පෙට්ටියක් කෝ මයකාරය එක විතාගන පුලාන නිකෝ චබියක් ගැහෝනම් කොච්චර දුකක් නොනති කරයගෙන මට අර පුළුවහකි මලාගහු කෑනි ටුඩේ ගැහ්වා එතන උඩින් පැනගන්න පුළන් එත අම්බෝ පුළුව එ මගේ කැරක්ටට අම්මට නයිට් ඕල්ෂි කාපන් මචන් කාපා මකළුවගේ කැල් සිල් එකේ පිහිටෙන් මුගේ තමයි තියෙන්න මේ දුමීතල ගහනක් කෙනා නෑනීම ආවන අයිති ඉන්නගෙන කාපන් මචා මෙල්ලන්ට ගුත් දෙක දැන්නේ ඉදරතිනයට මම අයිස්ටරින් ගහ මකල මැත මේ ද අයිස්තෙක්කට අයිස්කට වැයට දැමචෙන්න තොර එක මාරු කරන්න එක්කනි වාශ් වෙලාග ඉම ගාඩන එක වගේ මේ පිස්ස්ගේ ඉන්න මේක නයිට් පෑ පිස් කියන එක්ෙන අඩ අඩවල් වැටේ නයිට්මය පිස් ගඩක් තම කියන්න ොලි මොලි රෑවෙලා දරු පායල මල් පිපිල්ල ඇයට පිබෙනම ජාති ඇදකොයිද මේක වෙනම මැප්පැක් වගේ මේ රැවුඩාහම අයිත්න වෙනම ගේමැක් වගේ ෂෝට් පසල්නම් එන්නන්න අම්මාරුවෙන එක තමයින්න මේ ලේසින රඩි ඒ ඔොද ඇත්‍රෝගෙනන්න දිරිසෙන මල්ද පොස්කයි වැඩැක්කන්නේ ඒක උන්ටම ගහන්න පුළා සිල්ල එක පිට
ආයෙත් බෝලගහන්න ලැජ්ජනේ. අය කඩේ කරන්ට් පදින උන්ට. ඒකත් අප්ඩේට් කරවන්න. දීටි. ඕලි මොලි. අඩි පෙලක් පොඩි ගාව. ඉතින් මේ අර කුමාරයාගේ ඉනේ ආතර මං වෙලා ඉන්නේ දැන්. නයිට් අම්ම. අපරෝ කිය දිමෙරා පැනවා. කොල්ල මලා ඇතර කෙල්ලගින් තමයි ගහන්න බැරි පයර රෝස් තියෙන අයිස්සර අයිස්සර ගහලා කුඩි වෙලා යනන්න ඔයාටෙන් එපා චුටි හරි ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන මේ ගේම් එක ගැන මොකද හිතන්නේ කියලා මම තව ඉස්සරහට නම් ගේම් නැති ඔයලංගම තමයි අරගෙන ඉස්ටි මේ ගන්න පුළුවන් නම් අරගෙන මේක ගහලා බලන්න. යාළුවෝ එක්ක ගහනවා නම් තමයි මේක ඇත්තටම ආතල් එන්නේ. ඉතින් මං ගිල්ලනා ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.